ජාන් විදිහට මිනිස් සිටින්නේ පදු ක්‍රමවේදයේ සාධාරණ සහ පාරදෘශ්‍ය සහ වගවීමකින් යුක්ත බව කියනවා. හැබැයි පසුගිය කාලේ අපිට මේ වගේ දෙයක් දකින්න හම්බුනේ නැහැ. අපිට දකින්න ලැබුණේ වැටුප් ලබන මුත්‍තිකයන්ගෙන් ඊට අධික ලෙස පදු අය කරගන්න එයාගේම කිසිම පාරදෘශ්‍යතාවයක් නැති අසාර්ථක ක්‍රමවේදයක්. අපිට දකින්න ලැබුණා සමහර මුත්‍තිකයන් වේදී කොයිතරම් අසාධාරණ ලක්ෂණද කියනවනම් සමහර මුත්‍තිකයන්ගේ වැටුප් ඇතුළම ඍණ මට්ටමට ලක්වෙනවා. මේ නිසා රටේ සේවාවන් විශේෂයෙන් සෞඛ්‍ය සේවය අධ්‍යාපනයේ විශ්වවිද්‍යාල ඉතාම බරපතල තත්ත්වයකට පැනලා ගන්නවා. මොකද වෘත්තිකයන් මේ සේවයන්ට එකතු වෙන්නේ ඉන්න වෘත්තිකයන් පවා රට හරියට තත්ත්වයක් කියන්නේ. ඉතින් අපි සිටින්නේ ඉතාමත්ම අර්බුදකාරී තත්ත්වයක. ඒ විතරක් නෙමෙයි අපි විශ්වාස කරනවා බදු ක්‍රම වේදෙන් රටේ ජනතාවට යහපතක් සිදු විය යුතුයි කියන එක. බදු වල ප්‍රතිලාප ජනතාවට ලැබිය යුතුයි. හැබැයි එහෙම දෙයක් වෙන්නේ ජීවන විදීම දවසින් දවස මෙහෙම ඒ වගේම රටේ ජනතාවගේ සේවාවන් සෞඛ්‍ය අධ්‍යාපනයේ දෙක දෙකට විකුණා දැමීමක් තමයි අපි දකින්නේ. ඉතින් අපි විශ්වාස කරනවා මේ ක්‍රමවේදේ වහාම වෙනස් වෙයි කියන එක. ඒ වෙනුවෙන් අපි කියන්නේ පිළිසෙල්.